சுப தோசை கீழே பிள்ளைகள்லாம் யூடியூப் சேனலே பார்த்து ඉතින් ගොඩක් බිසි ෂෙඩියුල් එකක් එක්ක පෞගිය වීක්ස් දෙකේ තුනේ වීඩියෝ එකක් කරන්න බැරි වුණා. නමුත් මම හිතුවා අද මූලික වශයෙන්ම අලුත් ටොපික් එකකින් නොලෙජ් එක ෂෙයා කරගත්ත හොඳයි කියලා. රයිට්. එතනදී මම ද මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හැමෝම ක්වෙස්චන්ස් අහලා තිබුණා මේ වෙබ් පැක් කියන්නේ මොකක්ද? වෙබ් පැක් කියන්නේ මොන වගේ දේකට පාවිච්චි වෙන දෙයක්ද? වෙබ් පැක් කියන දේ අපිට ඇත්තටම ඕනද වෙබ් ඩෙවලොප්මන්ට් එකක් කරද්දී අවශ්‍ය වෙනවද වෙබ් ඇප්ලිකේෂන්ස් ඩෙවලොප් කරද්දී අවශ්‍ය වෙනවද right ඒ වගේම අහලා තිබුණා මේ මේක ඇයි මේ වෙබ් පැක් එන්න හේතුව මේ අපි හරියට කියන්නේ අපේ මේ වෙබ් ඩෙවලොප්මන්ට් කියන මේ අපේ දැනට එන්න හේතුව මොකක්ද වෙබ් පැක් කියන්නේ ඒක සම්බන්ධව කතා කරන්න කලින් මම හිතුවා මූලික වශයෙන් ස්ටාර්ට් එකක් ගන්න ඕන කියලා බේසික් ලෙවල් එකෙන් එතකොට තමයි මේක අගිටම එක්ස්ප්ලেইন කරන්න පුළුවන් කියන්නේ එතකොට මූලික වශයෙන් අපි ගත්තොත් එහෙම ඕල්ඩ් ස්කූල් වේ එක. ඒ කියන්නේ අපි දන්නවා දැන්ට අවුරුදු 10කට පහකට කලින් නෝ දන්නවා වෙබ්සයිට්ස් තමයි අපිට දකින්න ලැබුණේ ගොඩක් වෙලාවට. වෙබ් ඇප්ලිකේෂන් කියන concept එක වෙබ් ඇප්ලිකේෂන් කියන දේ මේ මේ ඒරියා එකේ තිබුණේ නැහැ ගොඩක් වෙලාවට. right වෙබ්සයිට් එකක් කියන එක තමයි තිබුණේ. මම හිතනවා වෙබ්සයිට් and වෙබ් ඇප්ලිකේෂන් මේ දෙකේ difference එක මේ හැමෝම දන්නවා ඇති කියලා මේ field එකේ ඉන්න නිසා. එතකොට මම basically කිව්වා වෙබ්සයිට් එකක් කියලා කියන්නේ just one way communication method එක. ඒ කියන්නේ website එක බොහෝ වෙලාවට data manipulate කරන්න දෙන්නේ නැහැ. ඔයිට read only. හරි web application එකක් කියන ඔයිට ගොඩක් complex two way communication තියෙනවා user interact වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට සහ ගොඩක් වෙලාවට වාට ඔය dashboards වගේ දේවල් දකින්න ලැබෙන්නේ ලොකු web applications. right? ඒවා interact වෙන්න පුළුවන් data manipulate කරන්නත් පුළුවන් interact වෙන user. right? ඕක තමයි ඔය දෙකේ difference. අපි ඒක ගැන වැඩි මෙතන කතා කරන්න යන්නේ නැහැ. තොර අපි දන්නවා ඉස්සර මූලික වශයෙන් වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරද්දී මූලික වුණ දේවල් තුනක් තමයි මේ JavaScript HTML and CSS කියලා. මේක එතකොට අද වෙනකොට වෙනස් වෙලා නැහැ. JavaScript HTML and CSS තමයි අද වෙනකොට අපිට වෙබ් එකේ අපේ සයිට් එකක් ඇප්ලිකේෂන් එකක් බලාගන්න බේස් වෙන්නේ මේ තුනම තමයි. මේ ටෙක්නොලොජිස් තුනම තමයි. හේතුව තමයි මේ බ්‍රවුසර් එක කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. මේ බ්‍රවුසර් එක කියන්නේ මොකද? වෙබ් බ්‍රවුසර් එක කියලා කියන්නේ අපිට ඉන්ටර්නෙට් එක හරහා නොහරි වෙබ්සයිට් එකක් ඇප්ලිකේෂන් එකක් ඇක්සස් කරන්න පුළුවන් ක්ලයන්ට් කෙනෙක් තමයි වෙබ් බ්‍රවුසර් කියලා කියන්නේ. Google Chrome තියෙනවා, Firefox තියෙනවා, Opera තියෙනවා, right? ඔය වගේ තියෙනවා, Safari තියෙනවා. ඒවා තමයි බ්‍රවුසර්ස්. එතකොට අද වෙනකුනුත් වෙබ් බ්‍රවුසර් එකක් ගැන පොඩ්ඩක් කිව්වොත් මේ වෙබ් බ්‍රවුසර් එකට කරන්න පුළුවන් දේවල් ලිමිටඩ් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ වෙබ් බ්‍රවුසර් එක JavaScript එන්ජින් එකක් තියෙනවා. හරි. ඒත් එයාට පුළුවන් JavaScript ඔක්කොම ඉන්ටර්ප්‍රීට් කරන්න. ඉන්ටර්ප්‍රීටර් එකක් තියෙන නිසා JavaScript ඉන්ටර්ප්‍රීට් කරලා execute කරන්න හැකියාවක් තියෙනවා බ්‍රවුසර් එක පැත්තේ client side එකේ. ඊට අමතරව HTML and CSS render කරන්න පුළුවන් මෙයාට. ඔය දෙක විතරයි web browser එක basic level එකෙන් දන්නේ. හරි. මම මේක සරලව පැහැදිලි කරන්නම්. එතකොට ඔතෙන්ට ආපුවම බ්‍රවුසර් එක ඔය ටික විතර නම් දන්නේ කොහොමද බ්‍රවුසර් එක පැත්තට අපි ගේන්න ඕනේ HTML CSS and JavaScript පමණයි. හරි. ඒක ඕක තමයි old school way එක කියන්නේ ඔය ටික use කරලා අපිට website එකක් හදන්න පුළුවන්. right. හැබැයි දේවල් change වුණා. web application කියන දේ එළියට එන්න ගත්ත පහු ගියා වගේ. හතකට ඇතුළත right ඕක එනවත් එක්ක මොකද වෙන්න ගත්තේ මේ බේසික්ම ලෙවල් එකේ තියෙන JavaScript HTML and CSS කියන එක පමණක් පාවිච්චි කරගෙන ඕක එතන බිගිනින් මුල ඉඳන් ඒකෙන්ම කරගෙන යන්න බෑ ලොකු web application එකක් complex application එකක් ලියන්නේ right එතකොට අපිට JavaScript කියන දේ අදවිදි TypeScript වගේ දේවල් වලින් replace වෙනවා කියලා කියන්නේ TypeScript වගේ දේවල් on top of මේකේ ඇවිල්ලා තියෙනවා අපි අතට වැඩක් කරද්දී අද කාලේ TypeScript use කරගන්න HTML වගේ UI පැත්ත කරපු markup language එකනේ HTML. ඒතකොට ඒ වගේ එකක් මේ Angular React වගේ UI libraries වලින් replace වෙනවා. right ලොකු web application එකක් වෙද්දී මේ වගේ frameworks UI libraries පාවිච්චි වෙනවා. CSS වගේ එකක් අද වෙද්දී SASS SAS වගේ preprocessors use කරගෙන අපි SCSS වගේ කියලා ලියලා CSS වලට පරිවර්තනය කරන මේ වගේ preprocessors පාවිච්චි කරනවා. ඒතකොට මේ basic level එකේ තියෙන ඒවා ටික මේ ටිකෙන් අද වෙද්දී replace වෙලා තියෙනවා. හරි ඔය විතරක් නෙමෙයි මොඩර්න් වේ එකේ වෙබ් ඇප්ලිකේෂන් එකක් අපි ලියද්දි මේවත් එක්ක තව ගොඩාක් මේවා හරහා ඩිපෙන්ඩන්සිස් අපි ගන්නවා. ඒ කියන්නේ අපි මේවා මුල ඉඳලම ඔතෙන්ටිකේෂන්, ස්ටේට් මැනේජ්මන්ට්, එතකොට කරන යුටිලිටි, ලියන යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම මේ from this right මුල මේ බිගිනින් එකේ ඉඳලම ලියන්නේ. අපි එතකොට දැන් ලෝඩ් ඇෂ් වගේ යුටිලිටි ලයිබ්‍රරිස් මේවට යූස් කරගන්නවා මේවා. ඉතින් රිඩක්ස් වගේ ස්ටේට් මැනේජ්මන්ට්, RxJS වගේ මොනවද?
අපි රියැක්ටිව් ප්‍රෝග්‍රෑමින් වගේ කරනවා නම් ඉවෙන්ට් ඩ්‍රිවන් ප්‍රෝග්‍රෑමින් කරනවා නම් අනිවාර්යයෙන් RxJS වගේ ලයිබ්‍රරිස් පාවිච්චි කරනවා ඇන්ගියුලර් රියැක්ට් රයිට් ඒ එතකොට මේ ඔක්කොම එකට ඇවිල්ලා හැදිලා තමයි මේ අද වෙද්දී ලොකු වෙබ් ඇප්ලිකේෂන්ස් එළියට එන්නේ ඒක මූලිකව මතක තියාගන්න ඕනේ දැන් එතකොට දුවන්නේ මෙන්න මේ වගේ ස්ටැක් එකක් හැබැයි ආයෙ ගිහිල්ලා බේස් ලෙවල් එකේ බලුවොත් මේ තුනම තමයි තියෙන්නේ අපි වැඩේ ලේසි කරගන්න කම්ප්ලෙක්ස් ඇප්ලිකේෂන් එකක් මේන්ටේන් කිරීමේ පහසු සඳහා මෙන්න මේවා දැන් රීප්ලේස් වෙලා ඇවිල්ලා තියෙනවා දැන් මොකද්ද වෙන්නේ ස්ටිල් හැබැයි බ්‍රවුසර් එකට පුළුවන් JavaScript HTML and CSS විතරයි කියවන්න හරි එතකොට මෙතනදි මම හිතනවා ඔයගොල්ලෝ බ්‍රවුසර් එකක් පැත්තරේදී දන්නවයි දැන් ඔයගොල්ලෝ දන්නවයි JavaScript වෙන කතාවේ ECMAScript ES කියන එක දන්නවයි කියලා හිතනවා ECMAScript මේ 2015 න් පස්සේ ECMAScript 6 ES 6 එනවා එළියට හරි එතකොට ඊට කලින් තව ES වල versions තිබුණා එතකොට මේ ECMAScript කියලා කියන්නේ specification එක JavaScript වල specification එක කියලා කියන්නේ හරියට නෑ එයා තමයි rules ටික නීති ටික මේ මේ විදිහට තමයි program මේකෙන් මොනා හරි ECMAScript පාවිච්චි කරලා programming language එක implement කරනවා නම් මේ rules ටික තමයි පාවිච්චි වෙන්න ඕන කියලා දෙන specification එතකොට දැන් JavaScript කියන්නේ එක implementation එකක් විතර දැන් මම දැක්ක coffee script වගේ තව implementations තියෙනවා මම use කරලා නෑ JavaScript පමණයි අපි පාවිච්චි වෙන්නේ හරි එහෙම තියෙනවා එතකොට දැනටත් browser එකට ECMAScript එකට අනුව specification එක අනුව තමයි browsers හැදි හැදි එන්නේ ඉස්සරහට ඒ කියන්නේ ES6 වලට වැඩිය දැන් ගොඩක් එළියට එලද දැන් හිතන්නකෝ උදාහරණ ES6 ආවයි කියලා එළියට ECMAScript version එක ඔය ආපු ගමන්ම ඔයා හිතන්න එපා browsers adapt වෙනවා කියලා ඔය latest ECMAScript version එක හරි browsers ටික කාලයක් යනවා ECMAScript 6 ආව නම් දැන් 6 එක browsers වලට ඒ rules and ඒ ආපු අලුත් මොනවා හරි options සහ අලුත් features තියෙනවනේ ඒවා චුට්ටක් browser එක ඇතුලේ implement වෙන්න ටික කාලයක් යනවා එතකොට එතකන් අපිට කාලයක් තියෙනවා අලුත්ම latest versions එහෙම එකපාරට directly පාවිච්චි කරන්න බෑ හරි එහෙම දේවල් තියෙනවා. ඒතර ඔය ටික ඔළුවේ තියාගෙන අපි ඊළඟ කොටසට ගියොත් දැන් මම කිව්වා අර බේස් ලෙවල් එකේ තිබුණු මෙන්න මේ තුන රීප්ලේස් වුණා මෙන්න මේ වගේ දේවල්. ඔන්න ඔය වගේ වෙද්දී මෙතන දැන් අපි දන්නවා මේ Redux, RxJS, Lodash ඊට පස්සේ මේ Angular, React එන්න බලන UI libraries. මේ හැම එකම ආවම මේවා අද වෙද්දී developersලා පුරුදු වෙලා තියෙනවා මේවා ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් ඔයාගේ web project එක ඇතුළට ගෙනල්ලා දාගන්න. හරි ඔවා ඩිපෙන්ඩෙන්සීස් විදියට ගෙනලා දාගන්න අපි පුරුදු වෙලා තියෙනවා. ඔන්න ඕකට මේ වෙබ් ඩෙවලොප්මන්ට් පැත්තේ ආපු ලොකුම ලාජස්ම කෝඩ් රෙපොසිටරි එක තමයි නෝඩ් පැකේජ් මැනේජර් කියලා කියන්නේ. ඒක නෝඩ් පැකේජ් මැනේජර් කියන්නේ අද වෙබ් ඩෙවලොපර් කෙනෙක්ට වෙබ් ඉන්ජිනියර් කෙනෙක්ට නැතුවම බැරි තැන. හේතුව අපි පුරුදු වෙලා තියෙනවා npm කියලා npm i එකක් ගන්න. අන්න අපේ භාෂාවෙන් කිව්වොත් npm install එකක් ගහලා ඊට පස්සේ ඕනෑම මේ ලයිබ්‍රරි එකක් import කරගන්න. ඩිපෙන්ඩෙන්සි එකක් විදියට අපේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ දාගන්න අපි පුරුදු වෙලා තියෙනවා. ඕක ඔබද ලාස්ට් ෆියු ඉයර්ස් හැමෝම ඕක ඇඩොප්ට් වෙච්ච දෙයක්. හැමෝම ඕක කරන දෙයක්. ඒතරොත් ඔතනත් එක්ක තමයි වැඩේ පොඩ්ඩක් මේක එක රීසන් එකක් විදියට එනවා ඔන්න වෙබ් පැක් කියන දේ ඉන්ට්‍රොඩියුස් වෙන්න කියන එක තමයි මම මේ පෙන්නන්න යන්නේ. හරි එතකොට මෙතනදි සිද්ධිය වෙන්නේ දැන් නෝඩ් පැකේජ් මැනේජර් එක ඇතුලට ගියාම මෙහෙම දෙයක් වුණා. ඒ කියන්නේ Java script කියන එකේ ECMAScript specification එක. ඒතර 2015 වෙනකන් ECMAScript වලින් දීලා තිබුණේ නැහැ Java script වලට ඔය module කියන concept එක. හැබැයි module කියන concept එක තිබුණේ නැති වුණාට අපේ හිටපු developers ලා open source විදියට එහෙම module system එකක් කියනවා. module එකක් කියලා කියන්නේ පහසුවෙන්ම කියනවා දැන් පොතක් ගත්තොත් එහෙම. පොතක අපි දන්නවා chapters වෙන් කරලා තියෙනවා. ඒතර අපි chapters බෙදලා sections කඩලා දිනවනවා අපි ඒ පොතට කියනවා හොඳ පොතක් කියලා. මොකද කියවන්න ලේසි අපිට තැනක් මතක තියාගන්න ලේසි ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඕකම තමයි කෝඩ් බේස් එකට ආවත්. කෝඩ් බේස් එකට ආවත් එක දිගට නිකන් අර පරණ තිබුණු නිකන් මේ අර අපි කියන්නේ නිකන් අර බෙහෙත් වලට ලියු බෙහෙත් සීට්ටු වගේ දිගට ලියන්න නැතුව ඕක හරියට කඩලා බෙදලා ඉන්නවම තමයි ඕක මේන්ටේන් කරන්න ලේසි. බග් එකක් අහම ෆික්ස් කරන්න ලේසි. රයිට් ඊට පස්සේ ඉදිරියේ දෙන ඩෙවලොපර් කෙනෙක්ට අලුත් ෆීචර් එකක් ඉම්ප්ලිමන්ට් කරගන්න ලේසි. අන්න ඒකයි අපි ඕක සෙක්ෂන්ස් වලට කොටස් වලට කඩන්නේ. ඕක තමයි කෝඩ් ලෙවල් එකේ මොඩියුල්ස් වලට කඩනවා කියලා කියන්නේ. ඔය මොඩියුල්ස් වලට කඩන්නේ ECMAScript වල නේටිව් දීලා තිබුණේ නැහැ JavaScript 2015 විතර. හරි. එතකොට මොකද කරේ අපේ කට්ටිය common js වගේ දේවල් ලිව්වා මොඩියුල් සිස්ටම් එක සපෝට් කරන විදිහට libraries ලිව්වා. එතකොට ඒවා use කරගෙන අපිට මොඩියුල් කඩාගෙන අපේ කෝඩ් එක structure කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට හදපු common js වගේ ඒවා තිබ්බනේ. අන්න ඒවා තියෙන කාලේ තමයි node package manager එකේ එන හැම library එකක්ම හැම dependency එකක්ම වගේ මේ පාවිච්චි කරන්නේ මේ common js module support එක තමයි තියෙන්නේ. common js වලින් මේ ලියවිච්ච module support එක තමයි මේ වගේ දීලා තියෙන්නේ node package. දැන් මොකක්ද වෙන්නේ? ඔයා මොහෙන් හරි ගෙනල්ලා npm package එකක් ඔයාගේ project එක ඇතුළට දාගත්තාම ඒකත්ල තියෙන උනාද common js module support එක තමයි තියෙන්නේ. අන්න කතාව.
කොමන් JS මොඩියුල් එක. ඒතර කොමන් JS කියන එක බ්‍රවුසර් එකේ සපෝට් කරනවද නේටිව්ලි? නැහැ. ES6 වෙනකන් ES6 වලදී ඇත්තම මොඩියුල් එක කියන එක ඉම්ප්ලිමන්ට් කරා ස්පෙસિෆිකේෂන් එකේ ECMAScript වලින්. ඊට පස්සේ JavaScript ල ඉම්ප්ලිමන්ට් කරන්න ගත්තා බ්‍රවුසර්ස් වල මේක ඉම්ප්ලිමන්ට් කරන්න ගත්තා. නමුත් ප්‍රශ්නේ ආවේ කොමන් JS මොඩියුල් සපෝට් තියෙන NPM packages යූස් කරාම web project එකද ලේ ඔන්න ඊළඟට issues එන්න ගත්තා browser එකේ natively දැන් run කරන්න බෑ මොකද මෙයාට naming collisions එනවා මෙයා දන්නේ නෑ මේ command js වල පාවිච්චි වෙන require කියන දේවල් එහෙම browser එකට interpret කරගන්න බෑ javascript engine එකේ ඒක දන්නේ නෑ දන්නේ නැති වුණ ගමන් මේ විදියට undefined errors සහ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා ඕක තමයි ආපු ගැටලුව මේ npm over the years අපි npm use කරනවත් එක්ක ඔය ප්‍රශ්න එන්න ගත්තා module support එක ආවේ command js දැන් මොකක්ද වෙන්නේ මේ ප්‍රශ්නේ ආවට පස්සේ ඕක විසඳන්නත් පුළුවන් කිසිම දෙයක් නැතුව කරනවා නම් කරන් දෙන්නේ අපි ඔය naming collisions නැති වෙන විදියට මොනවා හරි විදියට ලියන්න. දැන් ඕක naming collisions දිය නැති වෙන විදියට ලියනවා කියන්නේ ඔයා JavaScript file 5යි නම් තියෙනවා වගේ web project එක ඇතුලේ. JavaScript 5 25ක් 30ක් වෙයි ඕක naming collisions ඇතුව හරියට හදලා ඒ polyfills මේවා කරලා ගත්තා. හරි. එහෙම කරලා ගත්තාම ලොකු huge JS file set එකක් ලොකු JS file set එකක් එනවා. ඔහොම ආපු ගමන් ආගේ project එක මොකද වෙන්නේ? loading time එක initially performance පැත්ත අඩු වෙන්න ගන්නවා. මොකද ඔයා browser එක request කරන්න ඕනේ, download කරන්න ඕනේ JavaScript ලොකු ප්‍රමාණයක්. එතකොට ඔය JavaScript download කරද්දී client එකේ මේ loading time එක වැඩි වෙනවා. right? අනිත් එක තමයි different browsers තියෙනවා. ඔය වගේ compatibility issues තියෙනවා. ඔයා ඔක හැදුවට ඔයා එන හැම browser එකකටම compatible වෙන විදියට ඔක fix කරන්න ඕන naming collisions එක. right? polyfills. ඉතින් ඔය ප්‍රශ්නේ කොහොම හරි ගොඩ දාගත්තත් ඔය ප්‍රශ්න ටික එන්න ගන්න. ඉතින් ඕක එතකොට මෝ cleaner way එකක් නෙමෙයි ඔය වැඩේ ගොඩ දාගන්න. ඔන්න ඔය තත්ත්වෙන් ඉදදී තමයි මූලික වශයෙන්ම module bundlers කියන ඒවා අපිට එළියට ලැබෙන්නේ. ඕකට උත්තරයක් විදියට තමයි මූලිකව මේන්නේ. හරි තව දේවල් module bundlers ලා කරේනවා. මොකද ඕක මේ ප්‍රොස්ම රීසන් එකක් විදියට ගන්න පුළුවන්. module bundle එකක් කියන එක එන්න. ඒතකොට module bundle එකක් කියන එක මේ ඉත පහසුවේ තේරුම් ගන්න පුළුවන්. module bundle එකක් කියලා කියන්නේ ඔයාගාව javascript file set එකක් තියෙන පුළුවන්. ඒ javascript file set එක තියෙද්දි මොකද කරන්නේ module bundle එකකින් module bundle එක කරන්නේ javascript file set එක අරගෙන ලොකු javascript file එකක් හදනවා මේක. ලොකු javascript file එකක් හදනවා මේ මේවායේ තියෙන ඒවා ඔක්කොම එකට එකතු කරනවා. ඕක තමයි normally module bundle එකකින් කරන්නේ. ඒ වගේම තමයි දැන් ඔයා දන්නවා තව ඔයාගේ අලුත් දැන් අපේ complex applications අපි කිව්වා rxjs lodash react වගේ frameworks වගේ දේවල් අපේ project එකදලේ dependencies විදියට implement වෙනවා. හරි එතකොට එහෙම implement වුණාම ඒවක් මොකද වෙන්නේ? ඒවත් මොකද කරන්නේ මේ module bundlers වලින් මේ තනි ලොකු javascript file එකක් ඇතුළේ dependencies ගහගන්න. ඒක කරද්දී එයාගේ විශේෂිත දෙයක් දෙනවා මේ dependency graph එකක් කියලා web pack වලට. හරි මේක අපි demo එකක් මොම කරලා පෙන්නනවා. එතනදි සම්පූර්ණයෙන් මේ විස්තරේ වෙන හැටි මම පෙන්නනවා මේ මම web pack වලින් මේක කරලා මේ bundle හදලා පෙන්නනවා. right එතකොට මේක පහසුවෙන් පැහැදිලි වෙයි. මම මේ just background එකක් දෙන මේ විදිය dependency graph එකක් හදලා ඒ dependency graph එකක් හදන්නේ ඉස්සර ඔයගලන්ට මතක ඇති අපි ඉස්සරම කාලේ මේ ඔය JavaScript add කරද්දි HTML script එකට script tag ගහලා ඕකේ මේ ඕඩේ එක එහෙම වැදගත්. ඒ කියන්නේ jQuery උඩින්ම නැතුව අපි DOM manipulation එකක් කරන්න යනවා නම් ඊට උඩින් errors ගන්නවානේ. ඒතකොට ඒක maintain කරන්න ඕනේ. ඕක script tag දෙක තුනක් තියෙනවනේ ප්‍රශ්න නැහැ. ලොකු libraries ප්‍රමාණයක් ගන්න ඕක අපිට maintain කරන්න බෑ ඔය ඕඩේ. මේ ඔක්කොම මේ dependency graph එක හරහා මේ bundlers වලින් මොකද කරන්නේ අපිට කරලා දෙනවා. ඒතකොට no headache. අපිට වරි වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. JavaScript files and dependencies ඔක්කොම එකතු කරලා one large JS file එකකට ගහන එක තමයි module bundle කියන එකෙන් කරන්නේ. එතකොට web pack කියලා මම මෙතනදී කතා කරන්නේ මම web pack තමයි experience එක මගේ තියෙන නිසා වැඩ කරන්නේ. එතකොට web pack පමණයි මම දන්න නිසා තමයි මම web pack module bundle එකක් කියලා මේ session එකේ කතා කරන්නේ. තව parcel වගේ දේවල් තියෙනවා මම දන්න විදිහට. මම ඒ වගේ experience නැති නිසා මම මෙතනදී කතා කරන්න යන්නේ. නමුත් හැම එකේම basic level එකේ concept එක මේකයි. set එක එකතු කරලා ලොකු one big file එකක් ගන්නවා. ඒක තමයි production code එක වෙන්නේ. හරි මම මේක පෙන්නනවා මේ හැදෙන bundle එක එහෙම ගිහිල්ලා බැලුවාම ඔයාලට කිසිම doesn't make sense වගේ. ඒ කියන්නේ ලොකු javascript වගේ නිකන් string එකක් වගේ තමයි තියෙන්නේ මේ bundle වෙච්ච මේ code එක. හරි. හැබැයි මාර විදියට optimize වෙලා තියෙනවා. හරි. ඕක තමයි module bundle එකක් web pack වල කතන්දරේ. ඉතින් එතෙන්ට ආපුවම අර මම කලින් කිව්වා වගේ මේ මම දාපු image එක ඇත්තම තියෙන දැන් heaviest objects in the universe. universe එකේ තියෙන අදම් බරම වස්තු කියන එක දැන් මෙතන black hole එකකටත් හරිය node modules වැඩි කියලා අපි මේක නිකන් joke එකක් විදියට යන්නේ. ඒ කියන්නේ node modules ගත්තාම සාමාන්‍යයෙන් අර hello world එක react එකක hello world එකක්
මෙන්න React app එක up and running කරගත්තාම normally ඔයා ගිහිල්ලා මේ dependency graph එක බලුවොත් මං හිතන්නේ 1500ක් 600ක් තියෙනවා dependencies ඒ hello world එකේ ඉන්නේ web app එක ඇතුළේ තියෙන. හිතන්නකො node modules 1600ක් විතර set up වෙන්න ඕනේ hello world එකක් just render කරන්න. ඒ වගේ node modules ගත්තම ලොකු dependencies ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම handle කරන්න පුළුවන්. මෙන්න මේ module bundles වල මේ dependency graph එකේ web pack එකේ dependency graph එකෙන් ඔක handle කරලා දෙන්න. ඕක තමයි තියෙන වාසි. මේ මේක background එක කතා කරා. මම එතන අවබෝධයක් තියෙනවා ඉතින් කියලා. අපේ next section එක වෙන්නේ අපි මේක practically කරලා බලන්න නැතුව මේක හරියට තේරුම් ගන්න අමාරු. අපි මේක practically කරලා අවබෝධය ලබා ගමු. එහෙනම් video එකේ practical එකත් එක්ක අපි next part එක කතා කරමු.